അതെ അരെ പുത്തെ വണക്കം ആയിബോവാൻ സീറുദിനാക്കുന്ന സുബ് സന്ധ്യാവാക് പ്രാർത്ഥന കരണവാ ഐ ലവ് യു കോളേജ് ഒക്കെ ഇങ്ങനെ കാണുന്നത് അപ്പേ അത്ര ശ്രേണി ദൂള പുത്താല തമ്മ എന്താ കൊടുത്തു ഓഫീസ് എക്കത്തു വിലായിരുന്നേ ഹരി പുത്തെ അപ്പൊ വരി വില കാരണമൊന്നേ ഹേബോ തമായി ദാൻ വിവിധ പ്രദേശവരട്ട് വിദുലിയ വിസന്ധിവീമേ പ്രശ്നേനവ ഇതിന് ഗട്ടു അപ്പിതാ കത്തരം ബലപാണവ നിയമിത കാലസടഹണക് ഏട ലബാ ദുന്നത് ഇതന ഹിതന വിലാവട ഏകത് ഇതിന് കറണ്ട് ഇത കപ്പാദു കരണ വിദുലിയ ഇതുലിയ കപ്പാദു കരണ ഇതിന് ഈ പ്രശ്നയത് ഏക അപ്പ വരി വില കാരണമൊന്നേ ഇക് മണ്ടൻ അപ്പേ വെട്ടടഹണട දැන් ඔක්කොමලා ලියන පොත අරගෙන දිනේ දා ගන්න වේගෙන් වැඩ ගොඩක් තියනවද කරන්න ලියන පොත අරගෙන දිනේ දා ගන්න 2022 3:14 ඉක්මන් කරා වැඩ ගොඩක් තියනවා ලබන සතිය ඔයාලට ප්‍රශ්න පත්‍රයක් තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රය සම්බන්ධව මම ඉදිරියට දැනුවත් කරන්නම් ඉතින් ලබන සතියේ ප්‍රශ්න පත්‍රයට කොහොමද මුහුණ දෙන්නේ හැම දෙයක්ම එක්ක ඉතින් මේ ප්‍රශ්න පත්‍රයට හොඳට සූදානම් වෙන්න දැන්ම ඉතින් උගන්වපු දේවල් හොඳට පාඩම් කරගන්න පාඩම් කරගෙන ඒව සම්බන්ධව හොඳ අවබෝධයෙන් වැඩ ටික අපි කරගමු හරි එතකොට පුතේ දැන් අපි ඉල්ලීම් පද කියන මාතෘකාව යටතේ අපි දීර්ඝ වශයෙන් ගොඩාක් කතා කරා බලන්න පොලිතුවක් සවාරට ගුවන්පු විදිය මුලින්ම වචන ටික ඊළඟට ඒ වචනවල තේරුම් ටික ඊළඟට දෙමළ වාක්‍ය ඊළඟට දෙමළ වාක්‍යවල තේරුම් ටික ඉතින් පුතේ ශිෂ්‍යල්ල විභාගයේ ලකුණු ආවා ශිෂ්‍යත විභාගයේ ලකුණු ආවා ඉතින් මගේ දැනට මගේ මේ අවුරුද්දේ ශිෂ්‍යත විභාගයේ ළමයි 75ක් මුණ දුන්නා ඔය 75න් මේ වෙද්දි මට දැනුවත් කරපු දරුවන්ගෙන් 29ක් මේ වෙද්දි පාස්. ඉතින් මම කිව්ව වගේම තමයි මතක ඇති ඔයාලට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 37 ගත්ත 8 වෙනික ඉඳියා ඊළඟට 36 ගත්ත 14 වෙනික ඉඳියා. ඉතින් ඒ අය ඔක්කොම පාස්. ඉතින් ඒ වගේම මට තව දැනුවත් කරන්න ඉන්නවා තව ගොඩාක් අය. ඉතින් ඒ අය දැනුවත් කරේ නැහැ තාම මේ අය දැනුවත් කරයි. ඉතින් දැනුවත් කරාට පස්සේ මම හරියටම කියන්නම් මගේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයේ ලැබපු ළමයි 75න් කී දෙනෙක් ශිෂ්‍යත්වයේ පාස්ද කියලා දැනට 29ක් පාස් වෙලා තියෙනවා. ඉතින් දැනට හොඳම ප්‍රතිඵලය විදියට තියෙන්නේ 189 හෝමාගම දරුවෙක්. ඉතින් 189 හෝමාගම දරුවෙක්. ඉතින් මගේ ෆිසිකල් පන්තිවල දරුවෙක් නෙවෙයි වැඩිම ලකුණු තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ ඔන්ලයින් සම්බන්ධ වෙච්ච දරුවෙක්. ඉතින් සතුටුයි ගොඩක්. අත්තරම සතුටුයි. ප්‍රශ්න පත්‍රය අමාරුයි 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 කිව්වට අපේ දරුවෝ මම මගේ විශේෂයෙන් වගේ මම අනිත් පැත්තෙන් හැම වෙලාවෙම දරුවන්ට තරගකාරීත්වය පුරුදු කරා. ඒ තරගකාරීත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ප්‍රතිඵලය ගොඩාක් ඒක ශිෂ්‍යත්වයට වඩා එහා ගිහිල්ලා දෙමළ පන්තියෙන් එක ලොකු අත්වැසිල්ලක් වුණා කියලා ගොඩාක් දෙමාපියෝ මට පෞද්ගලිකව කතා කරලා දුන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් අපේ වැඩපිළිවෙල යන්නේ අද කළ හිතනවත් නැමේ ලොකු ලොකු වැඩ ක්‍රියාදාමයක යන්නේ. ඉතින් ඒ ක්‍රියාදාමය තුළ ඔබට තියෙන්නේ හරියට වැඩ ටික සම්බන්ධ වෙලා කරගෙන යන්න විතරයි. හා දැන් අපි යන් අපි අද වැඩසටහනට. හරි. පුතේ සර් දැන් ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්නම් ඔයාලට. අද අපි කතා කරන්නේ ඉතාමත්ම ලස්සන පාඩමක්. මාතෘකාව ලියාගමු දෙමළ ගීතයක් ගායනා කරමු. මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. හරි අවබෝධයෙන් මාතෘකාව ලියාගන්න. දෙමළ ගීතයක් ගායනා කරමු.
දෙමළ ගීතයක් ගායනා කරමු. මොකෝ සදිසි? ප්‍රශ්නයක්ද? මම ඕනනම් ඉරි ගහන්න අවස්ථාවක් දෙන්නම්. ස්ක්‍රීන් එක ඉරි ගහන්න එපා සදිසි. හරි ඉක්මන් කරන්න. මාතෘකාව ලියාගන්න දෙමළ ගීතයක් ගායනා කරමු. දෙමළ ගීතයක් ගායනා කරමු. හරි හොඳට අහගන්න. උදේ එතකොට දැන් අපි මේ වෙනකන් කතා කරපු ඉල්ලීම් පද කියන පාඩම තුල අපි විභාග ප්‍රශ්නත් කතා කරා. 2020 ශිෂ්‍යත් ප්‍රශ්නයත් අපි සාකච්ඡා කරා. ඉතින් ලස්සන වැඩපිළිවෙලක් අපි කරගෙන ආවා. ඒ වැඩපිළිවෙලේ ඉදිරි වැඩසටහන තමයි දැන් කරගෙන යන්න තියෙන්නේ. හොඳ අවබෝධයෙන් හිතට ඔළුවට දාගෙන අපි අපේ වැඩසටහනට යමු. හරි. මාතෘකාව ලියුවා දෙමළ ගීතයක් ගායනා කරමු කියලා. මට අත උස්සන්න බලන්න හරියට මාතෘකාව ලියලා ඉවරයි. මාතෘකාව ලියලා ඉවරයි අත උස්සන්න බලන්න. ඉවරයි නේද? හරි. එහෙනම් අපි යන් අපේ වැඩසටහන. අද මේ කතා කරන සින්දුව හොඳට පාඩම් කරගන්න. මම අන්තිම විනාඩි 15 ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නනවා ඒ සින්දුව සම්බන්ධව. එතකොට ඔයාලට ඒකත් බලලා තව වැඩසටහන ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් අච්චර මාස ගානක් කතා කරපු දීර්ඝත පාඩමෙන් පස්සේ අපේ දූල පුතාලත් එක්ක අද අපි කතා කරනවා ඉතාමත්ම සරල වූ ලස්සන රසවින්දනාත්මක වැඩසටහනක්. ඒ තමයි පුතේ දෙමළ ගීත. හරිම ලස්සනයි. පුතේ දැන් මාතෘකාවලිය ඉවරයි. මාතෘකාවලිය ඉවර නම් අපේ දූල පුතාලා හරි අවබෝධයෙන් ලියාගමු මුලින්ම. පොඩක් ඉන්න විනාඩියක් දෙන්න. මුලින්ම ලියාගමු. හරි. අපේ දූල පුතාලා මුලින්ම ලියාගමු මෙන්න මේ සින්දුවේ දෙමළෙන් කොහොමද මේ සින්දුව කියන්නේ කියලා. මේක ලියද්දී මේ බලන්න සර් ලියලා තියෙන විදිය ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිය බලන්නකෝ. මේකේ හරි අවබෝධයෙන් බර්ට් අහගන්න. මේකේ පුතේ ඔයාලට රූලක් කර රූලක් ලියන්න තමයි තියෙන්නේ. කිසි කලබලයකින් තොරව රූලක් කර රූලක් ලියන්න තමයි තියෙන්නේ. ලස්සනට ලියන්න බලන්න. මෙන්න මේ දෙවනි පේළිය එන්න ඕන මෙන්න මේ අවසාන පේළියට. තේරුණාද? ඒ කියන්නේ නිලා නිලා වා වා නිල්ලා මල් ඕඩේවා මළෙයි මේල් ඇරිවා මල්ලි හැපු කොණ්ඩුවා නිලා නිලා වා වා අන්තිමට කියවෙන්න පුතේ නිල්ලා මල් ඕඩිවා කියලා. මම දරුවන්ගෙන් පෞද්ගලිකව මේ ගීතය අහනවා. ඉතින් ඒක නිසා හොඳ අවබෝධයෙන් ලස්සනට ලියාගන්න බලන්න. රූලක් කර රූලක් ලස්සනට වැඩේ කරන්න බලන්න. ලස්සනට වැඩේ කරන්න බලන්න. මං කරමු. හොඳ අවබෝධයෙන් ලියන්න. අකුරු රවුම් කරලා ලස්සනට. කොයි වෙලාවෙ ඉදුලිය විසන්දි වෙයිද දන්නේ නැහැ. හොඳද? ඒක නිසා මේ අවබෝධයෙන් හොඳට අහන් ඉඳලා වේගෙන් වැඩ කරගන්න බලන්න. කොයි වෙලාවෙ ඉදුලිය විසන්දි වෙයිද දන්නේ නැහැ. බලමු හිම වෙන එකක් නැහැ. එහෙම වෙන එකක් නැහැ කියලා අපි හිතමු. ලියන්න බලන්න හරි අවබෝධයෙන්. හරි අවබෝධයෙන් කරපු වැඩේ හරි අවබෝධයෙන්.
හරි අවබෝධයෙන් වැඩේ කරමු. හරි අවබෝධයෙන්. ලස්සනට වැඩේ කරමු. ලස්සනට වැඩේ කරා. හොඳට ලියන්න. රූලක් කරලා රූලක් කරලා ලස්සනට ලියන්න. අපිට කලබල නැහැ හොඳද? කලබල නැහැ. මේකෙන් පස්සේ අපි යනවා අපේ ඊළඟ පාඩමට. හොඳයි යසින්දි. හොඳට පාඩම් කරගන්න යසින්දි. මේවා මේකෙන් පස්සේ අපි හොඳ වැඩ ටිකකට යනවා ඊළඟට. ඉලක්කම් ඉගෙන ගන්න තියෙනවා අපිට. පවුලේ සමාජිකයන්, ගස් වර්ග, මල් වර්ග, කෑම වර්ග, බීම වර්ග, අල වර්ග, පලා වර්ග ගොඩාක් තියෙනවා ඉගෙන ගන්න. මුංචි කාලේ නම් තරගකාරීත්වය වුණ හදාගන්න. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ බැච් එක ඇත්තටම හොඳ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් තාම කිව්ව පුංචි ප්‍රමාණයක්. තව කියන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් බලමු. දැනට 29යි. 75න් 29ක්. ඉතින් ඇති. දැනට ඇති. මදි නැත්තම් දැනට ඇති. බලමු ප්‍රතිඵල තාම කියන අය ගොඩක් ඉන්නවා. ඉතින් අද හවස ඉඳන් ක්ලාස් තිබ්බ නිසා මට ගොඩක් දුරකට නැමතුම් ආන්සර් කරන්න උනේ නැහැ. ඉතින් බලමු අපි. යන්න හරි අවබෝධයි. මේ අවුරුද්දේ ඇත්තටම පාස් මාක් එක දාලා තියෙන්නේ අපේ දිස්ත්‍රික්කය තුල මාතර දිස්ත්‍රික් 152. ඉතින් පේපරේ අමාරුයි කිව්වට පේපරේ හොඳ හිතුවට වඩා ලකුණු තියෙනවා. හොඳයි. හරි. සර් අවසානයේ පොත් ටික බලන්න. අවසානයේ පොත් ටික බලන්න ලියන්නකො. හොඳට අහගන්න ඕක ලියද්දි පොඩ්ඩක් ඔක්කොම ස්ක්‍රීන් එක දිහා බලා ගන්න. ඔක්කොම ස්ක්‍රීන් එක දිහා බලන්න මෙහෙම නතර කරලා. ස්ක්‍රීන් එක දිහා බලා ගන්න මෙනෙවට නතර කරලා ඔය පොත් පෙන්නන එක පස්සේ පෙන්නන්න කියන දේ කරන්න ස්ක්‍රීන් එක බලා ගන්න මෙන්න මේ දෙවනි පේළිය ලියවෙන්න ඕන අන්තිම පේළිය විදියට තේරුණාද මෙන්න මේ නිල්ලාම ලෝඩිවා කියන එක අවසානෙට ලියවෙන්න ඕන ගොඩක් අය මම දැන් පොත් බලද්දී ලියලා තිබෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේ ඒක ලියන්න අන්තිමට ලියවෙන්න ඕන මේ දෙවනි පේළිය අන්තිම විදිහට ලියවෙන්න ඕන. හොඳයි ഘോഷිත. හරි. අපි බලමු. දැන් පොත් පෙන්නන්න එපා. බලමු පස්සේ. පොත් ටික අපි අවසානයේ බලමු. දෙමළ සින්දු ටිකක් පුරුදු වෙන්න. ටික 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 අපි දෙමළ සින්දු ටිකක් හදාගමු. එතකොට ඒ ටිකත් හරි. දෙමළ සින්දු ටික පිළිවෙලකට ඒ ටික දියාට පස්සේ ඒ ටිකත් හරි යනවා. ඊළඟට අපි උගන්වන තියරි ටික පාඩම් කරගන්න ඊළඟට ප්‍රශ්න පත්‍ර වලට යනවා. ඉතින් මේවත් එක වැඩ ගොඩක් තියනවා කරන්න අපිට. ඒ වැඩ ටික පිළිවෙලකට කරගන්න ඕන අපි. පිළිවෙලකට කරගන්න නම් අනිවාර්යයෙන්ම පුතේ අපි හොඳ සැලැස්මකට යන්න ඕනේ. ඉතින් ඒ සැලැස්ම දැන් මම නිර්මාණය කරලා ඉවරයි ඔයාලට. ඔයාලට විතරක් නෙවෙයි මගේ හැම පන්තියකටම සැලැස්මකට තමයි වැඩ යන්නේ. ඉතින් හොඳ වැඩක් කරමු අපි. ප්‍රතිඵලණේ අවශ්‍ය අපිට. දැන් ඔයාලා 4 වසරේ ග්‍රේඩ් 4 ලබන අවුරුද්දේ ග්‍රේඩ් 5. ඉතින් ශිෂ්‍යත්වය ලේසි නෑ. ඉතින් වැඩ ගොඩයි. හොඳ වැඩ ටිකක් කරමු අපි. බලන්න හරි අවබෝධයෙන් නිලා නිලා වාවා නිල්ලා මල් ඕඩිවා මලෙයි මේල් ඇරිවා මල්ලි හෙපු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලා මල් ඕඩිවා හොඳට පාඩම් කරගන්න සර් කියනකම් බලන් ඉන්නපා අයියෝ අනිත් අය ලියනකම් ඔයාලා පාඩම් කරන්න පාඩම් කරගන්න මම බලනවා තාලෙටම කියන්න පුළුවන් දරුවෝ කවුද කියලා. හරි හරි පොත් පෙන්වන්න එපා පොත් ටික පසුව බලමු. සෛල් නේතන් ලියන්න නැද්ද? ලියලා ඉවරද? නැත්තම් තාම ලියනවද? මේ ඉවරයි. යතිෂ් කොට්ටාච්චි. යතිෂ් නේද? යතිෂ්
ලියන්න නැද්ද යතිෂ්? ඉන්නවා සර්. ලියා ගන්න ලියන්න නැද්ද? දැන් ආවි කියන කරන්න නැද්ද? ටීචර් සර් මම රොන් ආවේ කරන්න නැතු සෝරි. ආ හරි. ඉක්මනට පොත අරගෙන අද දිනේ දාලා මාතෘකාව ලියා ගන්න දෙමළ ගීතයක් ගායනා කරමු. ඉක්මන් කරන්න. දෙමළ ගීතයක් ගායනා කරමු කියලා ලියලා තක්කාලා ලියා ගන්න මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන එක. දෙමළ ටික නෙවෙයි මේ සිංහල ටික හොඳද? නිලා නිලා වා වා ටික ලියා ගන්න ඉක්මනට. ඔන්න මම කාලය දෙනවා. ඉක්මන් කරන්න. තේරෙනවා ඉතින් අපිටත් ඕක තේරෙනවා නැත්තේ නැහැ. දැන් අපිත් අසරණයි. ඇත්තම අසරණයි. හොඳයි ඉස්සෙල්ලි. අපිත් අසරණයි ඇත්තම. නමුත් කරන්න දෙයක් නැහැ ඉතින් මේ වාතාවරණයත් එක්ක සිග්නල් නැහැ. දැන් සිග්නලුත් ගොඩක් අඩුයි. ඊළඟට විදුලිය විසන්දි වෙනවා. ඉතින් ඔය ප්‍රශ්නත් එක්ක පුතේ අපිට යන විදියට තමයි යන්න තියෙන්නේ. නමුත් එහෙම ගිහිල්ලත් බෑ මේ වාතාවරණයත් එක්ක. එහෙම ගිහිල්ලත් බෑ. ඉතින් දන්නේ නැහැ ඉදිරියට මොනවා වේද කියලා අපි බලමු නේද ඉතින්. එහම තමයි. බලමු අපි. ලියන්න හරි අවබෝධින් ලියන්න. කියන්න බලන්න ඉක්මන් ඉක්මන් කරන්න මම ඔයාලා ලියනකන් ඉන්නේ ඉක්මන් කරන්න මං කරමු ඔය දැන් සම්බන්ධ වෙන දුවල පුතාලා ඉක්මනට මාතෘකාව ලියා ගන්න දෙමළ ගීතයක් ගායනා කරමු කියලා ලියලා ඉක්මනට ලියා ගන්න දැන් ලියලා ඉවරයි නිකන් ඉන්න බෑ පාඩම් කරන්න ඕනේ හරි ඒ අය ලියනකන් අපි දරුවන්ට අවස්ථාව දෙමු සවිනු කියන බලන ලස්සනට නිලා නිලා වා වා නිලා 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 වා වා මලේ මෙල් එරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වා වා නිලා මල් ඔඩිවා thank you sir bye ഘോഷිත යන බරණ ഘോഷිත ඕ නැද්ද අනිත් අය ලියනකම් මම මේ දරුවන්ට අවස්ථාව දෙන්නේ නිල්ලා නිල්ලා වා වා නිල්ලා නිල්ලා මල් ඔඩිවා මල්ලි මෙල් එරිවා මල්ලි හෙයිප්පු කොණ්ඩුවා නිල්ලා නිල්ලා වා වා නිල්ලා මල් ඔඩිවා හරි මම හිතන්නේ ඇත්තටම ഘോഷිතට සිග්නල් ප්‍රශ්නය තියෙනවා ഘോഷිත සර් කිව්වට පස්සේ එක සැරයක් කියන්න හොඳද සර් කිව්වට පස්සේ නිලා නිලා වා වා කියන බලන්න ഘോഷිත කො කියන්න නිලා නිලා වා වා කො නැද්ද අයියෝ මම අවස්ථාව දුන්නේ අර පොඩ්ඩක් නිලා නිලා වා වා හොඳයි කමක් නැහැ
හොඳයි ඔය සිග්නල් ප්‍රශ්නය නිසා තමයි අර පොඩ්ඩක් අර ඇදෙන ස්වභාවය අපිට ඇහෙන්නේ කමක් නැහැ පුතේ අමන්දි කිම් වල නම් අමන්දි ලස්සනට නිලා නිලා බාබාවා මලේ මේල් ඒවා මල්ලි මල් ඉන්න වැරදුනා 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 ඉන්න 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 බුදු අම්මෝ ඔච්චර හයියෙන් ගියාගෙන යන්න එපා හදවත නවත්ත ගන්නත් බෑ හරිද හරි අහන්න මෙහෙම ප්‍රශ්නයක් නෑ හරිද මං අනිත් අයටත් කියන්නේ කෝච්චිය කඩාගෙන යනවා වගේ ඔහේ ගියාගෙන යන්න එපා හිමින් සැරේ තාලෙට කියන්න නිලා නිලා වාවා නිලාමල් ඕඩිවා අන්න එහෙම ලස්සනට කියන්න අමන්දි සලෝන නිලා නිලා වාවා වා මල් මලේ මේ ඒරිවා නෑ පුතේ නෑ 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 නිලා නිලා වාවා දෙවෙනි පෙළිය නිලාමල් ඕඩිවා දෙවෙනි පෙළිය මේක දෙවෙනි පෙළිය මේක ලියාගත්තේ නැද්ද ඒක සර් ලියාගන්න එපා කිව්වනේ ලියාගන්න එපා කිව්වේ නෑ ආච්චි අයියෝ බලන්නකෝ ඔය දැක්කනේ අඩුපාඩු අහුවෙන හැටි ලියාගන්න එපා කිව්වේ නෑ මම කිව්වේ මේක මෙතනට ලියලා මෙන්න මේ පේලිය අන්තිම විදියට ගන්න කියලා අයියෝ අමන්දි කවන්නේ කවන්නේ අමන්දි සර් මම මේව ලියලත් නැතුවා එහෙමද හරි ඉක්මනට ලියන්න අමන්දි ඉක්මනට ලියන්න හරි ඉක්මනට ලියන්න මම අවස්ථාව දෙනවා ඊළඟට කියන්න හොඳද පුතේ හරි දැක්කනේ අනුපාඩු අහු වෙන විදිය හරි කෙමිදු සොල්ලුංගල් කෙමිදු නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල් මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා නයි කෙමිදු කෙමිදු අදද ක්ලාස් එකට ජොයින් උනේ මට වාද මතක නැහැ නැහැ සර් ගිය සතියේ ජොයින් වුණා ගිය සතියේ නේද සම්බන්ධ වුණේ එතකොට ඉස්සෙල්ලම ඉස්සෙල්ලම එහෙම නැහැ සර් ආ හරි කවන්නේ කිමිද හොඳයි සත්සරණී කෝපේ සත්සරණී ආ සොල්ලුංගල් සත්සරණී இந்த பாட்டு அழகான பாடுங்கள் வசந்த කියන්නේ මේක නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා ආ සත්තරණි කරන්ට් එක නැද්ද ආ සත්තරණි නැහැ සත්තරණි උංගල ඌරේතු අයියෝ මයික් එක අන්මුක් කරගන්න එපා මම ප්‍රශ්න අහලා ඉවරනකම් මයික් එක ඔෆ් කරගන්න එපා සත්තරණි උංගල ඌරේතු හඟුරංගෙත හඟුරංගෙත උංගල පාඨශාලෙන් පෙර එන්න සාන දීප ප්‍රාථමික විද්‍යාලය හරි අද අලුතෙන්ද ක්ලාස් එකට ජොයින් වුනේ නෑ සර් ආ කලින් ඉඳන් වැඩ කරාද කුඩු තුප්පස එක්ක ඔව් සර් මම මතක නෑනේ ආ දුලියනේ නිසා මට සත්සන්නේ හරියට පේන්නේ නැහැ ඒක නිසා වෙන්න ඇති හරි පුතේ හොඳයි මරටික් කරගන්න හොඳද සර් එසදි උංගල් සෝම එපඩි එසදි මොකද සපසනීප ඉන්නවත් සර් යන්න බලන්න එක ටිකක් බලන්න සින්දුව නිලා නිලා වාවා නිලා මල් ඕඩිවා මලේ මේ ඒරිවා මල්ලි හේ පුකන් උවා නිලා නිලා වාවා ඉන්න එසදි ඉන්න මයික් ඔෆ් කරගන්න එපා එසදි අන්තිම පේලිය විදියට නිලාම ලෝඩිවා කියන එක ලියලා නැද්ද කියලා තියෙන්නේ සර් මම මේක කරන්නේ කියන්නේ එසදි සර් කිව්වට පස්සේ එක සැරයක් කියමුද අපි සර් කිව්වට පස්සේ හා සර් මම කතාවේ උච්චාරණය කරන්න ඕනේ පුළුවන්ද
පුළුවන් සර්. අයියම කියන්න ඕන අර ගෙදරදී හයියෙන් කෑ ගහන්නේ අම්මේ මට බත් බෙදන්න කියලා. අන්න ඒ වගේ හයියෙන් කෑ ගහන්න ඕන. හරිද? අයියෙන් කියන්න ඕන. හරි නේද? හා සර්. හරි. දැන් කිව්වට පස්සේ ලස්සනට කියන්න ඕන. නිලා නිලා වාවා. සොළුඟ. නිලා නිලා වාවා. නිල්ලාමල් ඕඩිවා. නිල්ලාමල් ඕඩිවා. මලේ මේල් ඒරිවා. මලේ මේල් ඒරිවා. මල්ලිහෙපු කොණ්ඩුවා. මල්ලිහෙපු කොණ්ඩුවා. හොඳයි. ඒක හොඳයි. හොඳට පාඩම් කරගන්න පුතේ. ඔතන මම අයිමත් කියෙව්වේ මෙන්න මෙතන කියවද්දි පුංචි අඩුපාඩුවක් වුණා ඔයාගේ. මම අන්නේ අඩුපාඩුව හදන්න ඕන නිසා තමයි මම ඔක නැවතත් කියෙව්වේ මෙන්න මෙතන. මේ නිල්ලාමල් කියන දෙන කියද්දි පුංචි අඩුපාඩුවක් වුණා. ප්‍රශ්නයක් නෑ පුතේ. ඔතන දීර්ඝතම ව්‍යාකරණ කොටසක් තියෙනවා. ඔයාලට ඕව වැඩක් නැහැ. ඉතින් මේවා අපි උගන්වන්නේ 11 අවසරදී මේ වගේ පුංචි කවිපන්තියක් අරගෙන සාහිත්‍යමය රසවින්දනය කියලා පුංචි ව්‍යාකරණ කොටස උච්චාරණය කිරීමේ ගැටලුවක් තිබ්බා. ප්‍රශ්නයක් නෑ සඳි මම ඒකයි අපේ දරුවත් එක්ක ලස්සනට කියෙව්වේ ඒක. හොඳයි සඳි නිමයි. ඊළඟ අවස්ථාව හිමාශි. නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලිහෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා. හොඳයි හිමාශි. හිමාශි අද ක්ලාස් එකට ජොයින් වුණේ නෑ සර්. හා හරි නේද මොළු බොක්ස් එක වැඩ කරාද? ඔව් සර්. නේද? සර් මතක නෑනේ. හරි කවන්නේ හිමාශි. හොඳයි. හොඳයි හිමාශි. සවින්ද්‍යා සත්සරණි. සවින්ද්‍යා ඔබලොම එපඩි නල්ල සර්. උඹ නూరు දු මුල්ලේරියාව. මුල්ලේරියා. උඹ පාඩශාලෙන් පෙර බප්ජයශී රාහුල මහාවිද්‍යාලය. හරි. සොළුඟ. නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිල්ලාමල් ඕඩිවා. හොඳයි සවින්දියා. නියමයි. ජන්වි. ඔබේ ජන්වි. හයි සර්. කොහමද සැප සංහිප? නල්ල සුහන් සර්. நல்லது சரி சொல்லுங்க நிலா நிலா வாவா நில்லாமல் ஓடிவா மலை மேல் ஏறிவா மல்லிகை பூ கொண்டுமா நிலா நிலா வாவா நில்லாமல் ஓடிவா. හොඳයි. හොඳයි ජානි. හරි මම තා දරුව දෙන්න තුන් දෙනෙකුට අවස්ථාව දෙන්න අපිට වැඩ ටික කරගෙන යන්න ඕනි ඉදිරියට. ඒක නිසා රිද්මි යමු රිද්මි බලන්න. නිලා නිලා වාවා නිලාමල් ඔඩිවා මලේ මැලි ඒරිවා මලේ හයිපු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලාමල් ඔඩිවා. හොඳයි. හරි. අපි දැනට පොඩ්ඩක් දරුවොත් එක කතා කරන එක නතර කළා අපි යන් අපේ මේ පාඩමට. හරි. දැන් අපි දූල පුතාලත් එක්ක අපි කතා කරාපු තේ මෙන්න මේ පුංචි කවි පන්තිය. ඉතින් ඇත්තටම සරල වූ කවි පන්තියක් තමයි ඔන්නෝක දෙට පාඩම් කරගන්න. හරි. දැන් කවි පන්තිය ලියර ඉවර වෙලා රූලක් ඇරලා තරුලකුණක් දාගන්නකෝ. රූලක් ඇරලා තරුලකුණක් දාගන්නකෝ අපේ දූල පුතාලා තරුලකුණක් තරුලකුණක් තරලකුණක් දාගන්නකො. හරි. තරලකුණක් දාගෙන තරලකුණක් දාගෙන අපි මෙහෙම ලියමු. ඉහත 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 මෙයා ගන්න තරු ලකුණක් දාගෙන ඉහත මම අවස්ථාව දෙනවා ඔක්කොටම කියන්න හොඳද? මෙයා ගන්න ඉහත ගීතය
ඉහත ගීතය හොඳයි ඔයාලා වැඩ කරනවා මම බලන් ඔයාලට ලියන්න දිනවා බලන් ඉන්න ඔයාලා වැඩ කරනවා ඒක නිසා සියලුම දරුවෝ පුළුවන් නම් කැමරේ ෆෝන් කරන්න බලන්න එතකොට මට ඔයාලගේ අඩුපාඩු කියන්න පුළුවන් පුතේ ඉහත ගීතය ඉහත ගීතය හඳහාමි ගැන හඳහාමි ගැන ඉහත ගීතය හඳහාමි ගැන ඉහත ගීතය හඳහාමි ගැන හඳහාමි ගැන සඳහන් වේ ඉහත ගීතය 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 හඳහාමි ගැන සඳහන් වේ හඳහාමි ගැන සඳහන් වේ හඳහාමි ගැන සඳහන් වේ හඳහාමි ගැන සඳහන් වේ හඳහාමි දැකලා තියෙනව නේද කට්ටිය ආ හඳහාමි දැකලා තියෙන අය උස්සන බලන්න පොඩ්ඩක් ඒක ඒක බලන්න ඕනේ මොලි හඳහාමි දැකලා නැද්ද අයියෝ කඩවලේ හඳහාමි දැකලා නැහැනේ කට්ටිය දැකලා තියෙනව නේද ඒකද ආයසිදු හඳහාමි දැකලා නැද්ද අපේ ටුනිසම් දෙන හඳහාමි දැකලා නැද්ද අයියෝ සයියෝ ආ ටුනිසම් දුන් දෙන හඳහාමි දැකලා නැද්ද ආයෝ මුලි ආ හඳහාමි දැකලා නැද්ද හරි කවන්නේ 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 හරි හඳහාමි ගැන සඳහන් වේ හරි ඊළඟට එතනින්ම ලියාගමු මෙහෙම මෙම ගීතයේ එතනින්ම ලියාගන්න මෙම ගීතයේ මෙම ගීතයේ මෙම ගීතයේ ගීතේ ගීතේ මෙම ගීතයේ මෙම ගීතයේ තේරුම මෙම ගීතයේ තේරුම මෙම ගීතයේ තේරුම මෙම ගීතයේ තේරුම තේරුම පහත දැක්වේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හරි නේද හරි නේද මෙම ගීතයේ තේරුම පහත දැක්වේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හරිද ළමයි මෙම ගීතයේ තේරුම පහත දැක්වේ හරි මම සදිසිත අවස්ථාව දෙනවා ගීතයේ තේරුම ලියන්න කලින් පොඩ්ඩක් මේ ගීතය අපේ යාළුවන්ට හිමි කියන්න සදිසි සදිසි නවීනා සොළුංගල් සදිසි අපේ යාළුවන්ට හිමි කියන්න සදිසි නිලා නිලා වාවා නිලාමල් ඕඩිවා මලේ මේල් ඒරිවා මල්ලි හෙප්පු කොණ්ඩුවා නිලා නිලා වාවා නිලාමල් ඕඩිවා අදිසි අද ක්ලාස් එකට ජොයින් වුනේ කොහොමද අදිසි මං කිව්වා මයික් ඕෆ් කරගන්න එපා පුතේ මටයි තෝවල හොයන්න බෑනේ ගොඩක් අය සම්බෙතන ඉන්නානි ලොකු පාටිසිපන්ස් ප්‍රමාණයක් ඉතින් මම ඔය කැම්මේ කොන් කරලා තියෙන දරු ආ ඉසුරිට දෙමු මං අවස්ථාව ඉසුරි කියන්න බලන්න ඉසුරි
Nila nila wa wa nila mal o diva mel male mel e diva malli heppu konduva nila nila wa wa ma nilma nila mal o diva හොඳයි හොඳයි මට ඉස්සර දැක්කම පස්සේ මතක් වෙන්නේ මේ එදා බණ අහපු විදිය හොඳයි ඇත්තටම හොඳයි බණ එදා බණ අහපු විදිය මම මේ පන්තිවල මම හොයනවා පුතේ දැන් මම මමත් එක්ක වැඩ කරන දරුවෝ වැඩ කරනවද මොමදේ දහම් පාසලට සම්බන්ධ වෙන දරුවෝ බලනවා ඉතින් ඒවා මේවත් එක්ක වැඩ කරන් අපරාධේ නැත්තම් හරි යෂේන් සොලුංග නිලා නිලා වාවා நில்லாமல் ஓடிவா மலை மேல் ஏறிவா மல்லி ஹெப்பு கொண்டுவா நிலா நிலா வாவா நில்லாமல் ஓடிவா හොඳයි යෂේ හරි හොඳයි නඳුන් සොලුංගල් නිලා නිලා වාවා நில்லாமல் ஓடிவா மல்லி மேல் ஏரிவா நிலா மல்லி ஹெப்பு கொண்டுவா நிலா நிலாவா நில்லாமல் ஓடிவா හරි අපේ මේ නඳුන් කියන්නේ අපේ මේ කවීෂගේ මල්ලිද ඈ කවීෂගේ මල්ලිද නැද නැද්ද කවීෂගේ මල්ලි තමයි මට මතක විදියට අක්කන අක්ක නමේද අටේද හයේ හය කියන්නේ හත වසරේනේ ආ ආ ඒ කියන්නේ අක්ක අක්කගේ නම කවීෂ නේද නෑ එහෙනම් මෙත්මි මෙත්මි මට මතක කවීෂ වගේ හරි පුතේ හරි කමන්නේ හරි එතකොට මම ඔයාලට අවස්ථාව දුන්නේ පොඩ්ඩක් සින්දුව කියන්න හරි ඔන්න ලියාගන්න ඔය ගීතයේ තේරුම අර වගේමයි රූලක් කර රූලක් ලස්සනට ලියාගන්න පොඩි තුවක් උස දාලා තියනවා වගේම අද වැඩ ගොඩක් තියනවා කරන්න හරි අවබෝධින් ලියාගන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න කන්ද උඩින් නැගලා එන්න පිච්ච මලක් රැගෙන එන්න හඳහාමි හඳහාමි එන්න එන්න නතර නොවි දුවලා එන්න හරි අවබෝධින් ලියාගන්න හරි අවබෝධින් ලියන්න බලන්න මම ඔක්කොම අවස්ථාව දෙනවා දැන් මේකෙන් පස්සේ කියන්න ඊළඟට අපිට තව ලස්සන වැඩක් තියෙනවා බලන්න කොඩිතුවක්ස උගන්නන විදිය ලස්සන වැඩක් තියෙන ඊළඟට අද මේ ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නනවා මේකේ සින්දුව ගමන් දෙකක් පෙන්නනවා මම ඉතින් අපිට අවශ්‍ය සම්පත් තියෙනවා හැම ආකාරයකින්ම වැඩ කරන්න. ඉතින් පුතේ හොඳ අවබෝධයෙන් හරිම නියමයි. අක්ක නියමයි කියලා වැඩ කරමු. වැඩ කරමු. අස්සන්න වැඩේ කරා. ලියන්න බලන්න හරි අවබෝධයෙන් සයි ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. හොඳ අවබෝධයෙන් ලියලා නිකන් ඉන්න බෑ. ඔක ලියන්න මම කාලය දීලා තියෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න.
ලස්සනට ලියන්න බලන්න. හරි අපි බලමු. පසුව බලමු පුතේ. දැන් ලියලා හොඳට පාඩම් කරගන්න බලන්න ඒක. Lian, 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 lian. Kalau berani lian. Sama kati lian apa nih? Hari awal boding wadai karan hari awal boding. Wasita. Oh wasita. Wasita. Sehari. Dan, ini.
අතරමැදි ඉවල එන්න හඳ උඩින් නැගලා එන්න පිටමල පැතිරෙන්නේ හඳහාමි හොරහාමි අම්ම 27යි බැද්ද තියන්න අම්ම 27යි බැද්ද තියන්න ඔය මංගුයි මංගරළු සර් ඉවරයි හෙලෝ සෝරි පුතාලට මං කියන එක ඇහෙනවද